තම විශේෂයෙන්ම අද දවසේ මේ පුවත්පත් සාකච්ඡාවට අදහස් දක්වන්න තීන්දු කළේ අපි දැක්කා පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුතර රෝහිත් අබේගුණවර්ධන හිටපු ඇමතිවරයාගේ ඒ ප්‍රධානත්වයෙන් ඒගොල්ලෝන්ගේ තේමාව දාලා තිබෙනවා එක්ව නැගිටිමු කියලා ඊයේ ඔවුන්ගේ පොදු ජන පෙරමුණේ ඒ රැස්වීම මාලාව ආරම්භ කළා. ඒ තේමාවම ඒගොල්ලෝ කියලා තියෙන්නේ එක්ව නැගිටිමු. එක්ව නැගිටිමු නෙමෙයි එක්ව තමයි මේක විනාශ කරේ. මේ රට විනාශ කරන්න අද වෙනකොට මේ රටේ මෙවැනි ආර්ථික තත්ත්වයක් ඇති වෙන්න ඔය කට්ටියම එක්ව තමයි කරේ. ආයි නැගිටින්න දෙයක් නැහැ. එක්ව විනාශ කරලා තියෙන්නේ මේක. අද මේ රටේ ජනතාවට කෑම වේලා ටිකක් කන්න බැරුව තමන්ගේ අනාගතය තරුණ පරම්පරාවගේ අනාගතය ලෝකයා ඉදිරියේ අපිව නායකාරයෙක් බවට පත් කරලා රට බංකුලොත් බව කියලා ලෝකෙටම ප්‍රකාශ කරලා අද සම්පූර්ණයෙන්ම අපේ රට මෙවැනි තත්ත්වයකට පත් කරපු කණ්ඩායම තමයි 2019 බලය අරගෙන ඔය කණ්ඩායම. ඉතින් ඔය කණ්ඩායම දැන් එක්ව නැගිටිමු කිව්වට වැඩක් නැහැ. එක්ව මේක විනාශ කරලා ඉවරයි. දැන් තියෙන්නේ එක්ව පළයල්ල කියන එක තමයි ජනතාවට දැන් කියන්න තියෙන්නේ. ආයි තව මොකවත් කියන්න දෙයක් නැහැ. ඉතින් අපිට පේනවා දැන් මේගොල්ලෝ නැවත වතාවක් නැගිටින්න පුළුවන්ද කියලා බලනවා. දැන් අපි දැක්කා ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු අද ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඊළඟට අපි දැක්කා වර්තමාන අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා දැන් වර්තමාන ජනාධිපතිතුමාට කෝචෝක් දානවා. අපි දැක්කා අපි තමයි පත් කරේ කියලා කිව්වා. දැන් අපි ඒක එදා මුලින්ම කිව්වා. මතක තියාගන්න අපි එදා කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂලගේ දේශපාලන මතවාදය මේ රටේ අවසානයකට ඇවිල්ලා තිබුණේ ජූලි මාසේ 9 වෙනිදා. ඒ අවසානයට ආපු සංකේතයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටින් පලා යාම. මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ඒක එක සංකේතයක්. කැබිනට් ඇමතිවරු වරින් වර ඉල්ලා අස්තුණා. කැබිනට් එක වරින් වර ඉල්ලා අස්තුණා. ඉඳා අද මේ රටේ ජනතාව නැගිටලා ඇවිල්ලා රාජපක්ෂලගේ ඔය කැත වනචාරී දේශපාලන මතවාදය සම්පූර්ණයෙන්ම අවසානයකට ගෙනල්ලා තිබුණා. ඒ අවසානයට ගෙනල්ලා අන්තිම මිනී පෙට්ටියේ ඇණය ගහන්න නොදුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ඉදිරිපත් වෙලා ඔය රාජපක්ෂ කණ්ඩායම බේරගත්තේ නැත්තම් අද ඒගොල්ලන්ට එක්ව නැගිටිමු කියන එකත් හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ රටට කරපු විනාශයට මේ රටේ ජනතාව නම් කියන්නේ එක්ව නැගිටිමු නෙමෙයි එක්ව පළයල්ලා කියලා තමයි කියන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි අද මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අපි රනිල්ව හදාගත්තා කියලා. අපි නම් දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල්ව හදාගන්න අරගෙන හොඟක් කල් කියන අපි දන්නවා. දැන් මහින්ද රාජපක්ෂම කියනවා අපි ආව හදාගත්ත කියලා කියනවා. දැන් රනිල් හොඳයි කියලා කියනවා. ඔව් රනිල් හොඳයි තමයි. රනිල් හොඳ වුණේ මහින්ද රාජපක්ෂලට අද නෙමෙයි. රනිල් රාජපක්ෂලට හොඳ වුණේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳන්. යහපාලන ආණ්ඩු කාලෙත් රාජපක්ෂලට විරුද්ධව තිබුණු නඩු රාශියකින් බේරගන්න එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු කුමන්ත්‍රණ හා ඒ නඩු යට ගැසීම සඳහා පොලිසිය බාරව ඇමතිවරු පත් කරපු හැටි එදා අපි කණ්ඩායම් රැස්වීමවලදී අපි කියලා කෑගහලා දුන්නා.